මේ බොහෝ වැඩ කරන්න තුව ගෙදර යමු තාත්තේ. ඔබ කටපාපා හම්බ කරන්න මම දන්න සල්ලි වල තියාගේ. ඉතින් දැන් ඔය නැති වුණු රුපියල් 5000 හොයාගන්න තව රුපියල් 2000ක් අංජනමට පිටුවාම තාත්තට රුපියල් 7000ක් පාඩුයිනේ. අංජනමෙන් හොරා හවුලලා ඌට දෙකක් ඇනලා 5000 ඉල්ල ගත්තාම 3000ක් මට ලාභයි. ඊයේ උදේ මේසෝට තිබ්බ රුපියල් 5000. හවස වෙනකොට බහිර වැදිලා ගියනම් ඔබ කියන්නේ. අපි තව ටිකක් ගෙදර ගිහිල්ලා හොයලා බලමු තාත්තේ. මට සැක එහා ගෙදරඹලා අංකලයයි අර ලයිට් මීටරේ බලන් දාපු පොරුවයි. දෙන්න ගෙදර ගියේ කේතුට. පැකේට අංජනමෙන් කියුණා මොකාගේ හරි කමන්නේ මම ඔකගේ කකුල් කඩනවා. බොරු වෙලට තාත්තේ වැඳ ගන්න මේ අංජනන් දෙවි වැඩි අංජනන් දෙවි වැඩි ඔහොම වැඳ ගන්න ඔහොම වැඳ ගන්න පෙන්නුම් කරනවා රුපියල් 5000 හොරගම් කරලා කියලා පෙන්නුම් කරනවා. මං කිව්වේ හොරගම් කරලා. දැන් ඉතින් ඕක අහගන්නද මෙතෙන්ට ආවේ? මේ මෝඩ වැඩ නවත්තලා ගෙදර යන්න තාත්තේ. තව පෙන්නුම් කරනවා. ඡේ. හැබැයි රුපියල් 5000ම හොයාගන්න වෙන එකක් නැහැ. මොකද රුපියල් 5000 2500 හොරාට වීඩා වෙලා. දැන්වත් ගෙදරයන් තාත්තේ මම කිව්වනේ තාත්තට වැඩේ පාඩුයි දැන්වත් ගෙදරයන්. නෑ කමක් නෑ. ඉතුරු 2500 හොයාගත්තාම රුපියල් 500ක් කරලා ලාභයිනේ. කව මාත්තයා වෙන මොනවද පෙන්නුම් කරද? තොප්පියක් පෙන්නුම් කරනවා. ඈ තොප්පිය? ඒකේ තේරුම මොකද්ද කව මාත්තයා? ඌ 2500 වියදම් කරලා තොප්පියක් අරගෙනද? නැත්තම් 5000 ගාන් ගිල්ල තියෙන තොප්පිය ඇසෙද? නෑ මේ හොරාගේ හැඩරුව නෙවෙයි පෙන්නුම් කරන්නේ. අන්න නියමයි. ඔකගේ හැඩරුව තමයි මට ඕනේ උනේ. ඌ කොණ්ඩේ රැවුලයි සුදු වයසකෙක්ද නැත්තම් උස මහත තරුණ කොල්ලෙක්ද? ගේ හැඩරුව පෙන්නුනම් පොරනවා පැහැදිලි නැතිලා මදි වගේ. තව ටිකක් අංජනන් දෙවිට කනලව කරොත් හැබැයි පැහැදිලි කරගන්න බැරි වෙන එකුත් නැහැ. ඉතින් කපු මහත්තයා කනලව කරලා ඕක පැහැදිලි කරගන්නකෝ. මේකනේ මහත්තයෝ. මම කැමති නෑ රුපියල් 1000ගෙන අංජනන් දෙවිට උනත් මම පස්සාත් භාගෙ පුත කරන්න. තව 1000ක් විතර සම්මු තිබ්බොතින් මාත්‍යලට ඕනේ විදිහට මට රූපේ පැහැදිලි කරලා දෙන්න පුළුවා. තවදාහක් දුන්නොත් මට වැඩේ පාඩු. කමන්නෑ කපු මාත්තයා ඔය තියෙන විදියට කියන්නකෝ මම හොයාගන්න. හරි. එහෙනම් මම තියෙන විදියට මේ ලොකු මාත්තයාට පැහැදිලි කරලා යවන්න. හරි. නේ කපු මාත්තයා. එහෙම අපහැදින්නම් නිකන් බොරුවට අහල වැඩක් නැහැ නේ තාත්තේ. අපි රුපියල් 1000ක් දීලා හරියට මහගමු. කපු මාත්තයා. මේ කියන්නේ හරි. මම ගන්නලා කරන්න. ඔයාගේ කොණ්ඩේ බොකුටුයි දිගයි, නහය ඇදයි, ඇස් වපරයි, සුදුයි, කොටයි. ඔච්චර තමයි මේ පෙන්නුම් කරන්නේ. වපර, නහය ඇද, කොණ්ඩේ බොකුටු දිග, ඒ මොන විකාර රූපයක්ද කව මාත්තයා? ඒක තමයි කිව්වේ. දැන්වත් යන්තාත්තේ ගෙදර. තව පෙන්නුම් කරනවා පෙන්නන්නේ කව මාත්තයා? හොරා සල්ලි හොරලා කරපු වෙලාවට පෙන්නුම් කරනවා. රූපයමනේ නෑ, මට වෙලාව තිබ්බත් ඇති. මොකද උදේ ගෙදර හිටියේ මායි පුතයි විතරයි කපු මහත්තයා. අර ලයිට් බලන කොළුව ආවේ 11ට විතර. අර එයා ගෙදර නාකිය ආවේ 3ට විතර. කීයද ඔය වෙලාවලින් මොකද කපු මහත්තයා? එච්චර විස්තර පෙන්නුම් කරන්නේ නෑ මහත්තයෝ. වරුව විතරයි පෙන්නුම් කරන්නේ. වෙලාවෙත් එච්චරද පෙන්නන්නේ? හරි වෙලාව පෙන්නුම් කරන්න නම් ඉතින් තව 1000කවත් කනලව කරන්ට වෙයි. තාත්තේ අපි අන්තාත්තේ. එහෙම නම් ඉතින් මම මේ කියන විදිහට නික ලොකු මාත්තේ කියන්න මාත්තේ. වෙලාව තමයි. නෑ කපු මාත්තේ. අපි හරිම වෙලාවම කියමු කපු මාත්තේ. හරිම වෙලාවම කියමු. මේ දහ තියාගන්නකෝ. කනලව් කරලා හරියටම වෙලාව කියන්නකෝ. ඔය
තියෙන්නේ ඔය තියෙන්නේ ඒකනේ වා කියන්නේ අර බලා ගන්න විතරේ හරියට බලා ගන්න එපා මම ගන්නලා කරන්නේ මම ගන්නලා කරන්නේ වෙලාව මහත්තයෝ හැන්දෑවේ හයත් හතත් අතර තමයි ඔය හොරගම සිද්ධ වෙලා තියෙන්නේ. හවස හයත් හතත් අතර ඒ වෙලාවේ මම විතරනේ කපු මහත්තයා ගෙදර හිටියේ. ඒකනේ මමත් හවස ගෙදර හිටියේ නැති වෙලාවේ හොරගම් කරලා තියෙන්නේ. අපි මේ විස්තර ටික පොලිසියට දීලා හොරාව අල්ලගමු තාත්තේ. ආ ඕ ඕ ඕ තව පෙන්නු කරනවා. තව පෙන්නු කරනවා. හොරා කොහෙද දැන් ඉන්නේ කියලා පෙන්නු කරනවා. ඒක ටිකක් පැහැදිලි මදි තව රුපියල් 500කට විතර මට පැහැදිලි කරලා දෙන්න නම් පුළුවන්. ඉන්දා ඉන්දා තෝගේ අච්චි හාල් කරන්නේ නරි කපුව තෝට මෙහෙකනේ ඕනේ උනේ 5000න් බෝම මාරුවෙන් 2500ක් ඉතුරු කරගත්තා. ඉතුරු 500ක් තෝම තියාගෙන කාපිය. කවද්ද? ඔය 5000 දැන් අමතක කරලා දාන්න. තෝයි හවස ගෙදරින් තොලංචි වෙලා ඉතුරු 2500 මොකේද වියදම් කළේ? Come on!